welcome to my YouTube channel Max with Gishmi. අපි අද සාකච්ඡා කරමු 2015 වර්ෂයේ OL paper එකේ පළවෙනි ප්‍රශ්නේ ඉඳන් කෙටි ප්‍රශ්නවල 15 වෙනි ප්‍රශ්නය දක්වා. දැන් පුතාල මේ වෙන විට 2011 සිට 2014 දක්වා papers කළා. ඔන්න 2015 අවුරුද්ද දැන් කරන්නේ මීටර 2000 කිලෝමීටර් වලින් දක්වන්න තියෙන්නේ. පුතේ 1 කිලෝමීටර් එකක් මීටර් කීයද මතකද? මීටර් 1000යි. ඔක මතක තියෙන්න ඕන. එතකොට දැන් මෙතන තියෙන මීටර් 2000. එහෙනම් කිලෝමීටර් කීයද? 2 කිලෝමීටර්. ඊළඟට අපි දෙවැනි ප්‍රශ්නයට යන් සරල සමීකරණයක් තියෙන්නේ 5x = 20යි. නම් ඔයාලා දන්න උත්තරේ දෙපැත්තෙම මේ පහ ඉවත් කරගන්නනේ. පහෙන් බෙදන්න. පහට පහ කැපෙනවා x = 4යි. 20 පහෙන් බෙදෙනවා 4යි. ඊළඟට සුළු කරන්න තියෙන්නේ මෙතන කවුරුවත් නැහැ කියන ඉලක්කමක් නැහැ කියන්නේ පුතේ එක ඉන්නේ. පහේ ඉලක්කම එහෙමයි. ඒවල මෙතන 2යි මෙතන 1යි 3යි. ඒවල 3 වෙනි බලය. ඊළඟට අපිට කියනවා රුපියල් 20කින් 160ක් සොයන්නලු මේ. රුපියල් 20 එයාගෙන් 160ක්. හරි. ඔයාල දන්න උඩ ඉන්න සංඛ්‍යාව වලට යට ඉන්න සංඛ්‍යාව කපන්න ඕන. බිංදුවට බිංදුව කැපුවම මේ බිංදුවටත් මේ බිංදුව කපනවා. යට ඉතුරු 1යි. උඩ දෙවරක් අය 12යි. නං පිළිතුරු රුපියල් 12යි. ඊළඟට a = 2හි නිකිල ගුණාකාර b = 3හි නිකිල ගුණාකාර නම් a ඡේදනාන ලකුණනේ a ඡේදන b හි ඇති එක් එක් අවයවයක් ලියා දක්වන්නලු. නං a ගේ b ගේ ඉන්න කෙනා තමයි ලියන්න ඕන. හරි. 2හි නිකිල ගුණාකාර කියන්නේ මොනවයි? දෙවරක් චක්‍රේනේ 2 4 6 8. ඊළඟට 3 වර චක්‍රෙමි 3හි නිකිල ගුණාකාර 3 6 9. හරි. අපෙන් අහන්නේ එක අවයවයයි නේ, එක අවයවය. එහෙනම් දෙන්නගෙම ඉන්නෝ කවුද? a ඡේදන b = මේ 6 ඉන්නෝනේ දෙන්නගෙම. හා. එහෙනම් a ඡේදන b = 6යි. හරි. අපි එහෙනම් ඊළඟ ගාන්ට යන් 1.1 2 පාදෙන් තියෙන 10 පාදෙන් ලියන්නලු. ඔයාලා දන්නෝ මේ 1.1 මම මෙහෙම ලියා ගන්නම්. 2 පාදෙන් තියෙන එහෙනම් 2.2 2 2. ඕනම සංඛ්‍යාවක බිංදුව මේ 2.2 බලයනේ. එයා 1යි. එක්වරක් 1 මෙතනින් 1යි. ධන මෙතන නෑ. 2.1 කියන්නේ පුතේ 2නේ. 2ව 1ක්. එයා නෑ කියන්නේ බිංදුවයි එකතු කිරීම. 2 2 කියන්නේ මේ 2 2 කියන්නේ පුතේ 2 ගුණ කිරීම 2ට. 2 2 කීයද? 4යි. 4 වගේව එක්කෙනෙක් ඉනෝ මේ 4 වරක් එක 4යි. හා. එහෙනම් 4යි 1යි 5යි. එහෙනම් මේ පෙන්නලා තියෙන්නේ කීයද? මේ 5 තමයි පෙන්නලා තියෙන්නේ 2 පාදේ. හරි. අපි 7 වෙනි ගැටලුවට යන් සූත්‍රයේ p යුක්ත කරන්න තියෙන්නේ. හරි. p q ඍණ r = u නේ. මේ ඍණ u අපි මේ පැත්තට දාගනිමුකෝ. p q = u ඍණ u ඍණ r එහා පැත්තට යද්දි ධන r වෙනවා. p නේ පුතේ උක්ත කරන්න ඕන. එහෙනම් බෙදන්න ඕන මේ මෙතන q එක p ඉන්නේ ಗುಣ වෙලානේ. එහෙනම් බෙදන්න q වලින් දෙපසම. හරිද? එතකොට මේ q ට මේ q කැපෙනවා. පිළිතුර p = u ධන r බෙදීම q. හරිනේ? ඊට පස්සේ 8 වෙනි ගාන සුළු කරන්න තියෙන්නේ ලඝු ගණක වලින් තියෙන්නේ log 3
අදට නමේ මට කියනකො නමය එන්නේ තුනේ කීවෙනි බලයද මේ තුනේ වර්ගය නේද තුන් වරක් තුන කීයද නමයයි නේද හරි එහෙනම් තුන් වරක් තුන නමේ එහෙනම් මේකේ පිළිතුර දෙකයි ඊළඟට අපි යන් නවවෙනි ප්‍රශ්නයට පැයට කිලෝමීටර 100ක ඒකාකාර වේගයෙන් ගමන් කරන වාහනයකට පැයකට කිලෝමීටර 100ක ඒකාකාර වේගයෙන් එහෙනම් පැයකදී මෙයා යනවා කිලෝමීටර 100ක් හරි අපි බලමු ඊළඟට මොකද්ද කියන්නේ වාහනයකට කිලෝමීටර 25ක දුරක් කිලෝමීටර 25ක දුරක් ගම දුරක් යාම සඳහා ගතවන කාලය අහන්නේ ඉන්නකෝ මේ 100 ඇතුලේ 25 කියන්නේ 100 කීයෙන් බෙදුමුද 25 එන්නේ නැත්තම් 25 වරක් කීයද 100 25 වරක් 4 නේද පුතේ 100 25 ඒව දෙක 50යි 50 ඒව දෙක 100 එහෙනම් 25 4ෙන් ගුණ කරාම තමයි 100 එහෙනම් මොකක් හරි කාලයක් 4ෙන් ගුණ කරාම පැයක් වෙනවා කවුද කෙනා ඒ කියන්නේ දැන් ඔන්න පැය බෙදන්න ඕන 4ට පැය බෙදලා බලමු ඉස්සලම් පැය දෙකෙන් බෙදමුකෝ එතකොට විනාඩි 30යි විනාඩි 30යි දෙකට බෙදුවොත් ආන්න මිනිත්තු 15 එහෙනම් කිලෝමීටර් 25ක් යන්න කොච්චර කාලයක් ගත වෙනවද මිනිත්තු 30යි හරි ඊළඟට අපිට කියනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ දෙකක අයිති 100 නම ත්‍රිකෝණයක් අපි ත්‍රිකෝණයක් ඉස්සෙල්ලා ඇඳගමුකෝ හරි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ දෙකක මේ මෙයාගේයි එකතුව 100 නම් මේ දෙන්න අපි දන්නෝ 100යි හරි මේ දෙන්න 100යි ඉතිරි අභ්‍යන්තර කෝණය මෙයා ගැන අහන්න ඉතිරි අභ්‍යන්තර කෝණය විශාලත්ව අංශක වලින් ලියා දක්වන්න ඕනේ තුන්දෙනාගෙම එකතුව 180යිනේ දෙන්නෙක් 100යි එහෙනම් ඉතිරි එක්කෙනා කීයද අංශක 80යි හරි ඊළඟට අපි යමු 11 වෙනි ගානට වෙළඳ ආයතනයක් ඉරිදා දිනේ ලැබූ ආදායම සඳුදා දිනේ ලැබූ ආදායමට වඩා 120කින් වැඩිය. පොඩ්ඩක් ඉන්නකෝ අපි ලියාගනිමු. ඉරිදා සඳුදා. මොකද කියන්නේ වෙළඳ ආයතනයක් ඉරිදා දිනේ ලැබූ ආදායම සඳුදා දිනේ ලැබූ ආදායමට වඩා 100ට තමයි 20කින් වැඩියා. එහෙනම් මෙයා 100 නම් මෙයා 120යි පුතේ හරි ආන්න එක ලියා ගන්න පුළුවන් වෙනවනේ 100ට 20කින් වැඩිව සඳුදා දිනේ ලැබූ ලාභය සඳුදා දිනේ ලැබලා තියෙනවා මේ මෙදා ලැබලා තියෙනවා 8000ක් නම් ඉරිදා දිනේ ලැබූ ලාභය අපෙන් අහන්නේ එහෙනම් 8000 ගුණ කරමු 100ට තමයි 8000. එහෙනම් අපිට ඕන 120ට කීයද කියලා බලන්න. ඉරිදා දිනේ ආදායම. හරි. ඉස්සලාම අපි බිංදු කපා ගනිමුකෝ. මේ බිංදුවට මේ අට බිංදුව කැපෙනවා. මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා. ඊළඟට 12 වරක් 8. නැත්තම් 8 වරක් 2 16යි. එකක් ඉතුරුයි. 8 වරක් එක 8යි 1යි 9යි මේ බිංදු දෙක ළඟට දාමු. එහෙනම් ලාභය කීයද? 9600යි. හරි. අපි ඊළඟට 12 වෙනි ගාන සාකච්ඡා කරමු. මෙන්න දෙන්නෙක් දීලා x වාරයක් x ධන 2 හා x වර්ග යන වීජීය ප්‍රකාශන දෙකෙහි කුඩාම පොදු ගුණාකාරය සොයන්නලු. ඒ කියන්නේ කූපෝ ගූ සොයන්න කියලා තියෙන්නේ. හරි. පුතේ x ඉන්නවා. එයාගේ මෙයාගේ උඩ කිසිම ඉලක්කමක් නැහැ. කියන්නේ පුතේ 1 ඉන්නේ. ඊළඟට ඔන්න ඉන්නවා තව එක්කෙනෙක් x ධන 2. එයාගේ කවුරුත් නැහැ. කියන්නේ එයාගේත් පළවෙනි බලේ ඉන්නේ. එයයි තව ඉන්නවා ඔන්න x වර්ග. හරි.
පුතේ මට කියන්න කූපෝගු හොයද්දී අපි කොහොමද දැන් හිතන්නේ? ඉන්න ඔක්කොම ලියවෙන්නත් ඕන. හැබැයි ඒ ඉන්න ඔක්කොම ලියවෙන්නේ එයාලගේ වැඩිම බලය. හරි. මෙතන x ගේ වර්ගී. මෙතන x ගේ පළවෙනි බලය. එහෙනම් කවුද මෙතන ලියන්නේ x ගේ දෙවෙනි බලය. අනිත් ඉන්න කෙනා කවුද? x ධන 2. එයාගේ පුතේ මෙතන විතරයි එක්කෙනෙක් ඉන්නේ. මෙතන කවුරුවත් නැහැ. එහෙනම් පිළිතුර මොකද්ද? x වර්ග වාරයක් x ධන 2. හරි. ඊළඟට සාධක සොයන්න තියෙන්නේ. හරි. x වර්ග ධන 3x ඍණ 10. හොඳයි. පුතේ මේ මැද ඉන්න ඉලක්කම එන්නේ අපි හොයාගන්නේ මේ කොනේ ඉන්න 10 ඉන්න ඕනේ. ආයා ගුණ කරන්න ඕන මෙතන ඉස්සරහා තියෙන සංගුණකෙන්. කවුරුත් නැහැ කියන්නේ එකණි ඉන්නේ. 10වරක් එක 10යි. දැන් අපි බලන්න ඕන මේ 10 හැදෙන ක්‍රම මොනවද මේ? 5වරක් කොහොමද හැදෙන්නේ? 5වරක් 2 එනවනේ. 5වරක් 2 එනවා. ඊට පස්සේ තව එනවා 10වරක් 1. දෙවරක් පහ වුණත් පස්වරක් දෙක වුණත් ඉතින් ඒකම තමයි. හරිනේ. හා කමන්නේ ඕන මන් ලිව්වා. එක්වරක් 10ත් ලිව්වොත්. හරි. මේ හන්නකෝ දැන් මෙතන 3නේ තියෙන්නේ. හරි. දැන් බලන්න මොන යුගල කොහොම එකතු කළා හරි අඩු කළා හරි 3ක් හදාගන්න පුළුවන්ද කියලා. මේ 10ට එකක් එකතු වුණොත් 11යි. 10න් එකක් අඩු වුණොත් 9යි. ඒව හරියන්නේ නැහැ. 5යි 2යි නම් 5න් 2ක් අඩු කර ගමන්ම 3 හදාගන්න පුළුවන් නේද? දැන් අපිට මේ 3 කියන එකේනා ලියන්නේ අපි මෙන්න මේ දෙන්න ඇසුරේ. මොන බලන්න. x වර්ග පුතේ හැමයි 3x කියන එක ලියන්න. එයාව අපි ලියන්නේ අර අපි හොයාගත්ත දෙන්න ඇසුරෙන් මේ 5 x අඩු කිරීම 2 x ඍණ 10. හරි. දැන් මේ දෙන්නට පොදු x පොදුයිනේ. හා එහෙනම් ඔන්න x ගත මෙතන ඉතුරුයි x ධන 5 x එළියනේ. හා ඊළඟට මෙතන මේ දෙන්නගේ කවුද ගන්න? ඍණ 2. හරිද? ඍණ 2 වාරයක් x ඉන්නවා මේ. ඍණයි ධනයි ඍණ. ඊළඟට මෙතනට ධන 5 ඍණයි ධනයි ඍණ. හරි. දැන් අපි මේ x මෙතනින් ලිව්වා මේ ඍණ 2 මෙහෙම ලිව්වා. ආන්න. ඊළඟට x ධන 5. හරිනේ. හා. ඊළඟට අපිට කියනවා 14 වෙනි ප්‍රශ්නය. A හා B සිද්ධි දෙකක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වේ. ඒ කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියලා කියන්නේ ඒ දෙන්නාට පොදුවේ කවුරුවත් නැහැ. ඒ දෙන්න වෙන වෙනම ඉන්නේ. හරිය නිකන් මෙන්න මෙහෙම මේ. මෙයා ඉන්නෝ මෙහෙන්, මෙයා ඉන්නෝ මෙහෙන්. මේ දෙන්න පොදු වෙනව නම් මෙන්න මෙහෙම කැපිලා යන කොටසක් ඉන්නෝනේ මේ. මෙතන එතකොට ඡේදනය වෙලානේ. ආ දෙන්නටම පොදු කවුරු හරි ඉන්නවා. මෙහෙම නෙවෙයි පුතේ ඉන්නේ. කොහමද ඉන්නේ? දෙන්න වෙන වෙනම. හරිද? එතකොට දෙන්න වෙන වෙනම ඉන්නවා කියන්නේ මෙන්න මේ විදියට තමයි ඉන්නේ. හරි. දැන් අපිට කියනවා PA සමානයි PB සමානයි 5න් එකලු. හරිද? හරි. ඊළඟට අපිට කියනවා අපිට හොයන්නලු A මේලය B ගේ ඩෑෂ්. හරි. ඕනම කෙනෙක්ගේ ඔයාලා දන්නවා මේ බලන්නකෝ P A ගේ ඩෑෂ් එක අපි ලියන්නේ කොහොමද? 1 ඍණ PA කියලා නේද? 1 ඍණ PA කියලා තමයි අපි ලියන්නේ. ඒක ඔයාලා දන්නවා. හරි. එතකොට P A මට කියන්නකෝ මෙයා මෙයා අපි කොහොමද ලියන්නේ මේ? මෙයා කොහොමද ලියාගන්නේ එතකොට අපි? P A මේලය B ගේ ඩෑෂ් එක අපිට ලියන්න පුළුවන් 1 ඍණ මේ මේ විදියට බලන්න. P
එහෙමයි රින PA මේලේ B හොයා ගන්න ඕන. PA මේලේ B හොයන්න කොහොමද පුතේ? A මේලේ B කියන්නේ A'ටයි B'ටයි අයිති ඔක්කොම. එතකොට PA මේලේ B කියන්නේ PA ධන PB. මේ PA ධන PB තමයි PA මේලේ B වෙන්නේ. හරිනේ. එන පුතේ PA මේලේ B කියන්නේ පහෙන් එක. මෙයා පහෙන් එකයිනේ. පහෙන් එක එකතු කිරීම පහෙන් එකට. පහෙන් එකයි පහෙන් එකයි පහෙන් දෙකයි. හැබැයි එකෙන් තමයි අඩු වෙන්න ඕන. එකක් කියලා කියන්නේ පුතේ පහෙන් පහක් නේ. එකෙන් අඩු වෙන්න ඕන පහෙන් දෙකක්. එතකොට උත්තරේ පහෙන් තුනයි. හරිද? ඊළඟට 15 වෙනි ගාන පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායමෙන් පළමු රුපියල් ලක්ෂ 5 නැත්තම් මේ කොහොමද හරියට කියවන්නේ ඔයාලා? 5000. නෑ 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 නෑ. 500000. ලක්ෂ 5ක ආදායමක් බද්දෙන් නිදහස් වන අතර ඊළඟ ලක්ෂ 5ට 104ක ආදායම් බද්දක් අය කෙරේලු. අපෙන් අහන රුපියල් ලක්ෂ 6ක වාර්ෂික ආදායමක් උපයන පුද්ගලයෙකු විසින් ගෙවිය යුතු ආදායම් බද්ද සොයන්නලු. ආන්නකො ලක්ෂ 6යිනේ යාගේ පඩිය. ඒකෙන් ලක්ෂ 5කටම බද්දක් වටින්නේ නැහැ නේ පුතේනේ. හා එහෙනම් ලක්ෂ 6න් ලක්ෂ 5ම අඩු වෙනවා. ඉතුරු 1 ලක්ෂෙට නේද අර 104 බදු වදින්න යන්න. තේරුණාද? එහෙනම් මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 4 වරක් එකමේ. 4 වරක් එක 4යි බිංදු 3යි. එහෙනම් ආදායම් බද්ද රුපියල් 4000යි. හරි. එහෙනම් ඔයාලා මේ ප්‍රශ්න ටික තනියම ලියලා කරන්න ඕන. Goodbye.